නමෝ බුද්ධාය. අදත් සෙනසුරාදා දවසේ වෙනද වගේම අපි සූදානම් වෙන්නේ ගෞතම දරුව ළමා වැඩසටහන ආරම්භ කරන්න. දැන් අපි සමාජ ජීවත් වෙනකොට අපිට හොඳ දේවල් මුණ ගැහෙනවා. ඒ විතරක් නෙවෙයි නරක දේවලුත් අපිට මුණ ගැහෙනවා. මේ අතරින් හොඳ දේවල් අපි අපේ ජීවිතයට එකතු කර ගන්නට ඕනේ, නරක දේවල් අපේ ජීවිතයෙන් ඈත් කර ගන්නට ඕනේ. හැබැයි අපිට සමහර වෙලාවට හිතෙනවා මේ ලෝකේ වැඩියෙන්ම තියෙන නරක දේවල් කියලා. එතකොට අපි කරන්න ඕනේ ඒ නරක දේවල් හොඳ මාර්ගයට ගන්න පුංචි ඔබත් කටයුතු කරන එක. ඉතින් මේ කාරණයක් මතක් කරමින් අපි සූදානම් වෙන්නේ ගෞතම දරුව වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අද දවසේදී උදෑසනින්ම පුංචි ඔබට සදහම් මඟ කියා දෙන්නට තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. අද දවසේදීත් පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කර සිටිනවා. පින්වත් ස්වාමීන් වහන්සේව නමස්කාර පූරක පිළිගන්න අතර වාරි අපි උන්වහන්සේට ආරාධනා කර සිටිමු පුංචි ඔබට සදහම් මඟ කියා දෙන්නට. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, අද දවසෙත් අපි මේ උතුම් දහම් වැඩසටහන ආරම්භ කරන්න ප්‍රථමයෙන් අපි සියලු දෙනා තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට මුලින්ම බුදුරජාණන් වහන්සේටත් ශ්‍රී සද්ධර්මයටත් ශ්‍රාවක සංගරුණටත් වන්දනා කරලා පන්සිල් සමාදන් වෙමු. මා සමගම කියන්න, සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය අදිෂ්ඨාන කරගෙන කියන්න මේ විදියට, මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ, සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ, සිල්පදේ සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ, සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ, සිල්පදේ සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ, ධිකාම සේවනයෙන් වැළකීම නම් වූ, සිල්පදේ සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, බොරු කීමෙන් වැළකීම නම් වූ, බොරු කීමෙන් වැළකීම නම් වූ, සිල්පදේ සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ, මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ, සිල්පදේ සමාදන් වෙමි, සිල්පදය සමාදන් වෙමි, උතුම් තිසරණ සහිතව, උතුම් තිසරණ සහිතව, මා සමාදන් වූ මේ සීලය, මා සමාදන් වූ මේ සීලය, මේ ජීවිතයේ යහපත පිණිසද, මේ ජීවිතයේ යහපත පිණිසද, පරලොව සුගතිය පිණිසද, පරලොව සුගතිය පිණිසද, සංසාර දුකින් නිදහස් වීම පිණිසම, සංසාර දුකින් නිදහස් වීම පිණිසම, උපකාර වේවා, උපකාර වේවා. සාදු සාදු සාදු. අපිට මේ උතුම් ධර්මයේ කියලා දුන්නේ අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේව අපි සිහි කරමු.
අපේ පින්නල්ලුක් ස්වාමීන් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, අද දවසෙත් අපි මේ උදෑසන කාලේ සදහම් වැඩසටහනින් ඉස්සරෝම කියලා දෙන්න කල්පනා කළ ලස්සන කතාවක්. මේ කතාවෙන් කියවෙන්නේ දුවේ පුතේ, අපි සංසාරේ පින් කරාම ඒ පිනෙන් ඒ පින අපිට උපකාර වෙන විදිහ, ඒ පින පුංචි ස්වාමීන් වහන්සේ කෙනෙකුට උපකාර වෙච්ච විදිහ ගැන කියවෙන ලස්සන කතාවක්. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් වැඩ හිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කීයද? අවුරුදු 20,000යි. අවුරුදු 20,000ක් ආයුෂ තියෙන කාලේ කාශ්‍යප බුදුරජාණන්සේ පහළ වෙලා බොහෝ දෙව් මිනිසුන්ට මේ සංසාරයෙන් නිදහස් වෙන්න මාර්ගය පෙන්වුවා. ඉතින් ඔය කාලේ එක තරුණයෙකුට බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ එදා කියලා දුන්නේ දන් දෙන හැටි. කුමක් ගැනද? දානය ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අය මේ ලෝකේ දන් දෙනවා. ඒ සමහර අය ඉන්නවා මේ ලෝකේ දන් දෙනවා, හැබැයි කවුරුත් සම්බන්ධ කරගන්නේ නැහැ. තමන් තනියෙන් තමයි දානේ දෙන්නේ. තමන්ගේ ධනිය වියදම් කරලා තමන් දානේ දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, හැබැයි ඒ අය ආයෙ මනුස්ස ලෝකේ ඇවිල්ලා එක්ක දෙවියන් අතර හරි ඉපදුනාට පස්සේ එයාලට පිරිසක් ලැබෙන්නේ නැහැ. හොඳට එයාලට සම්පත් ලැබෙනවා. යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, ආහාර පාන, වස්ත්‍ර, මේ හැම එකක්ම ලැබෙනවා දන් දීපු නිසා. හැබැයි අර පිරිසක් එකතු කරගත්තේ නැති නිසා එයාලට පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. එතකොට ඔන්න තනියෙන් දන් දුන්නාම වෙනදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම තමයි සමහර අය ඉන්නවා මේ ලෝකෙ දන් දෙනවා. ඒ අය සමහර අය ඉන්නවා මේ ලෝකෙ ඒ අය දන් දෙන්නේ නැහැ තමන්. හැබැයි අනිත් අයට දන් දෙන්න කියලා කියනවා. අනිත් අයව උනන්දු කරන ඕගොල්ලෝ දන් දෙන්න කියලා. එතකොට ඒ අය උනන්දු කරන නිසා සංසාරේ ආය මනුස්ස ලෝකෙට ආවට පස්සේ හරි දෙවියන් අතර ගියාට පස්සේ හරි ඒ අයට පිරිසක් ඉන්නවා. හැබැයි තමන් දන් දුන්නේ නැති නිසා මොකද වෙන්නේ? තමන්ට ධනිය නෑ. තමන්ට හරියට ඉන්න හිටින්න තැනක් නෑ. හැබැයි හැම එකටම පිරිසක් ඉන්නවා. එයා කොච්චර දුප්පත් කෙනෙක් වුණත් එයාට පිරිසක් ඉන්නවා. එහෙනම් පරිවාර සම්පත්තිය තියෙන, භෝග සම්පත්තිය නැහැ. ඊට පස්සේ දුවේ පුතේ බුදුරජාණන්සේ වදාළේ ඒ වගේම තමයි. තව සමහර අය ඉන්නවා තමන් දන් දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ තමන් මුකුත් කාටවත් දෙන්නේ නැහැ. හැබැයි අනිත් අයට දන් දෙන්න දෙන්නෙත් නැහැ. එයාලට දොස් කියන එක ඌව දෙන්න එපා කියලා වලක් කරනවා. එතකොට එයා මැරුණට පස්සේ ආය මනුස්ස ලෝකෙ ආවොත් හරි, එහෙම නැත්තම් දෙවියන් අතර යන්න විදිහක් නැහැ නේ. දන් දීලා පින් කරලා නැත්තම් එයා ආයි කොහේ හරි ලෝකෙක ඉපදුනහම එයාට කණ්ඩ බොණ්ඩ නැති වෙනවා. ගොඩාක ප්‍රේත ලෝකෙ උපදිනවා. එතකොට කණ්ඩ බොණ්ඩ නැති වෙනවා, ඉන්න තැනක් නැති වෙනවා, වස්ත්‍ර නැති වෙනවා, මේ මොකුත් නැහැ. ඒ වගේම පිරිසකුත් නැහැ. එයා දුක කියනකොට එයාගේ දුක අහන්න කවුරුත් නැහැ. බුදුරජාන්සේ වදාළ එහෙනම් ඔන්න එයා දානේ දෙන්නෙත් නැහැ, අනිත් අයට දෙන්න දෙන්නෙත් නැහැ. එතකොට එයාට ඉපදෙනකොට ආය ජීවිතයකට යනකොට මොකුත් නැහැ, පිරිසකුත් නැහැ. බුදුරජාන්සේ වදාලා දුවේ පුතේ තවත් ඉන්නවා සමහර අය තමනුත් දන් දෙනවා. අන් අයවත් දානේ සමාදන් කරනවා, පිරිස එකතු කරගෙන පින්කම් කරනවා. ඒ අය සංසාරයේ ආය මනුස්ස ලෝකෙට ආවොත් හරි දෙවියන් අතර ගියොත් හරි එයාලට පිරිසක් ඉන්නවා, විශාල පිරිසක් එකතු වෙනවා. හැබැයි එයාට ධනයක් තියෙනවා. යාන වාහන, කෑම බීම, ගේ දොර, ඉඩකඩම් මේවත් එයාට ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය දහම් කාරණා ටික තමයි එදා දේශනා කළේ. එහෙනම් පළවෙනියෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? කෙනෙක් ඉන්නවා මේ ලෝකේ, එයා
දන් දෙනවා තනියෙන්. එතකොට එයා ආය මනුස්ස ලෝකෙට හරි ආවහම එයාට දාන උපකරණ හැම එකම තියෙනවා. හැබැයි පිරිසක් ලැබෙන්නේ නෑ කිව්වා. තව කෙනෙක් ඉන්නවා, එයා පිරිසට කියනවා දන් දෙන්න කියලා, තමන් දෙන්නේ. එතකොට එයා මේ ආය මනුස්ස ලෝකෙ හරි ආවොත් එහෙම එයාට පිරිසක් ඉන්නවා. හැබැයි එයාට මොකුත් ධනයක් නෑ. එයා දුප්පත්. ඊළඟට දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ වදාළේ තව සමහරු ඉන්නවා තමන් දෙන්නෙත් නෑ, අනුන්ට දෙන්න දෙන්නෙත් නෑ. එතකොට එයාලා ඉපදුනාට පස්සේ කොහේ හරි මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්. එයාට පිරිසකුත් නෑ, ධනයකුත් නෑ, මොකුත් නෑ. දිලිඳු කෙනෙක් වෙලා උපදිනවා එයාට කන්න බොන්නවත් නැතිව. හැබැයි තව සමහර අය පිරිසත් එකතු කරගෙන දානි පූජා කරනවා, එක එක දේවල් දෙනවා. දැන් සක්දිවිඳු පින් කරනකොට තමන්ගේ පිරිසත් එකතු කරගෙන කළේ. ඒ නිසා දිව්‍ය ලෝක ඉපදුනට පස්සේ විශාල පිරිසක් ඉන්නවා එයාට. ඒ පිරිසත් එක්කම දෙවියන් අතර ගියේ. ඊළඟට තමන් හැම දෙයක්ම දන් දුන්න නිසා තමන්ට ඒ දේවල් ලැබුණා. ඉතින් දුවේ පුතේ ඔන්න ඔය බණපදේ ඇහුවා අර තරුණයා. ඒ තරුණයා මේ බණපදේ අහලා එයා කල්පනා කළා, එහෙනම් මමත් පිනක් කරගන්න ඕනේ, කට්ටියත් එකතු කරගෙන මම පින කරගන්න ඕනේ කියලා හිතලා මෙයා තමගේ මෙයා ඉස්සරම බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා, ස්වාමිනේ එහෙනම් රහතන් වහන්සේලා පිරිවරාගෙන හෙට දවසේ අපේ ගමට වඩින්න කිව්වා. එතකොට 20,000ක් රහතන් වහන්සේලා හිටියා. 20,000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන කාශ්‍යප බුදුරජාණන්සේ වැඩියා. තරුණයා එදා කලින් දවසේ දැන් දානට ආරාධනා කළා, ගමට ගිහිල්ලා ගමේ හිටපු අයට කීවා, නෙන්දි මාමි අයියාකි එන්න අපි හෙට දවසේ දානේ පූජා කරනවා බුදුරජාණන් වහන්සේට. ඒ රහතන් වහන්සේලාට ඔයාලත් පුළුවන් විදිහට බාර ගන්න කිව්වා. ඊට පස්සේ සමහර සීටු පවුල් වල අය ඔන්න රහතන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා 300 නම, 400 නම, 500 නම බාරගත්තා. එතකොට ওই ගමේ හිටියා දුප්පත් මිනිස්සේ. එදා වේලවත් කණ්ඩ බොණ්ඩ නැති, සමහර කැඳ ටිකක්වත් බොන්න විදිහක් නැහැ. බොහොම දුකසේ ජීවත් වෙන කෙනෙක් හිටියා. ආන් එයාට අර තරුණයා කිව්වා, "මාමේ, දැන් බලන්න ඔයාගේ ජීවිතේ. ඔයාට හරියට කණ්ඩ බොණ්ඩ නැහැ. ඉන්න තැනක් නැහැ. මේ ඔක්කොම වෙලා තියෙන ඔයා සංසාරේ දන් දීලා නැහැ. පින් කරලා නැහැ. ඒ නිසායි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා දාන ටිකක් පූජා කරගන්න එක ස්වාමීන් වහන්සේ නමකට හරි කියලා හෙට දවසේ සංඝයා අපේ ගමට වඩිනවා. ඔයත් බාර ගන්න කිව්වා." ඊට පස්සේ මේ අර සීයා වයසක කෙනා දුගී මිනිස්සයා කිව්වා, "අනේ ළමයෝ, මට කවුරුත් බාර ගන්න විදිහක් නැහැ. මට කණ්ඩ බොණ්ඩවත් නැහැ" කිව්වා. ඊට පස්සේ කොහොම හරි මේ තරුණයා බල කරලා කිව්වා, "නෑ නෑ, පින කරගන්න. මේ වෙලාවේ මගේ හැරව ගන්න එපා. දැන් පේනවනේ නුඹට මුකුත් ලැබිලා නැහෙනි. මේ පින් කරපු නැති නිසා තමයි මේක වෙලා තියෙන්නේ" කිව්වා. එතකොට අර මිනිස්සයා කිව්වා, "ආ, මමත් පිනක් කරගන්න එක තමයි හොඳ. එහෙනම් මට එක නමක් දෙන්න" කිව්වා. දැන් කණ්ඩ බොණ්ඩ නැති දුප්පත් මිනිස්සයා ගෙදර දිව්වා. ගෙදර දුවලා ගිහිල්ලා දුවේ පුතේ තමන්ගේ බිරිඳට කිව්වා, "සොඳුරිය, අපි හෙට දවසේ ස්වාමීන් වහන්සේ නමකට දානේ පූජා කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මහන්සි වෙලා දැන් වැඩක් කරමු මොන හරි" කියලා ඒ දෙන්න පිටත් වෙලා යනකොට ඔන්න සිටු ගෙදරකින් කතා කළා, "හෙට ස්වාමීන් වහන්සේලා 300 නමක් අපේ ගෙදරට වඩිනවා. ඒ නිසා මේ දර ටික පළලා දෙන්න" කියලා අර දුගී මනුස්සයාට කිව්වා. ඊට පස්සේ ඒ ගෙදරම හාල් ටික සුද්ධ කරලා දෙන්න කියලා අර බිරිඳට කිව්වා. දැන් අර දුගී මනුස්සයා දුවේ පුතේ වෙනදා චුට්ටයි වැඩ කරන්නේ, හරි කම්මැලි, එක්ක ඔන්න විටක් කටේ දාගෙන හපනවා. එහෙම දවස ගත කරලා පොඩි කොහොම හරි එහෙම හොරට හිටියා. එදා දැන් හරි සතුටුයිනේ. එදා සතුටට දර පලනවා 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 වතුර චුට්ටක්වත් බොන්නේ. ඊළඟට විට කණේව මුකුත් කරන්නේ. දැන් සිටුතුමාට හරි පුදුමයි, වෙනදා මේට වැඩිය සතුටකින් මේ කරනවා. ඊට පස්සේ ඇයි කියලා ඇහුවා. කිව්වා, "අපි අපේ ගෙදරටත් හෙට ස්වාමීන් වහන්සේ නමක් දානෙට වඩිනවා. ඉතින් ඒ නිසා මේ මහන්සියලා මේ මොනවා හරි කරලා දානෙ දෙන්න යමක් හොයන්නයි මම මේ කරන්නේ" කිව්වා. ඊට පස්සේ "හා" කියලා එයා දර පැලුවා. එයාටත් ඔන්න හාල් තමයි ලැබුණේ. ඊට පස්සේ බිරිඳත් හොඳට වෙනදා වගේ නෙමෙයි, හොඳට මහන්සි වෙලා එදා වැඩ කරනවා සතුටින්. ඊට පස්සේ බිරිඳටත් හාල් හම්බුණා. දැන් දෙන්නටම හාල් කොටස් දෙකක් හම්බුණා. මේ දෙන්න එක කොටසක් විකුණලා අවශ්‍ය කරන අනික් බඩු ටික ගත්තා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා දැන් ඕන දානි සකස් කරනවා. ඒ දානි සකස් කරනකොට මේ අර දුගී මිනිස්සයා ගංගා අයිනට ගියා කොළ ටිකක් කඩාගෙන එන්න.
දැන් වෙනද වගේ හරි සතුටින් කවියක් කිය කිය දැන් මෙයා කොළ කඩනවා. ඊට පස්සේ ගඟේ මාළු අල්ලන මිනිස්සේ කිටියා ඇහුව, මොකද ඔබ අද මේ සතුටින්, මොකක් හරි විශේෂයක්ද? එතකොට කීවා, පින්වත අපිත් මේ අවාසනාවන්තනේ, අපිටත් අද දවසේ දානි පූජ කරන්න ලැබෙනවා කීවා ස්වාමීන් වහන්සේ නමකට. එතකොට එහෙනම් මම අල්ලපු මේ රෝහිත කියන මාළු 4 දිනක් ඉතුරු වෙලා ඉන්නවා, එහෙනම් ඔබ මේකත් ගෙනියන්න කීවා. ඕන ගෙනහිල්ලා දැන් ඒකත් හැදුවා. ඊට පස්සේ දුවේ පුතේ එදා සක්දිවිඳු මේක දැක්ක, දැන් එදා දානෙට වඩින්නේ කවුද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තමයි දැන් මේ දුගී කෙනාගේ දානෙට වඩින්නේ. හැබැයි එයා ඒක දන්නේ නැහැ. ඒ නිසා සක්දිවිඳුත් ඇවිල්ලා දුගී මිනිසෙක් වගේ අර ගෙදරට ඇවිල්ලා මමත් උදව් වෙන්නම් කියලා දැන් දානේ පිළියෙල කරනවා. දිව්‍ය භෝජන හදනවා. දැන් කාටවත් හොයන්න බෑ. ඊට පස්සේ ඔන්න දැන් දානි වෙලාව ආවා. ස්වාමීන් වහන්සේලා ඔක්කොම ගෙවල් වලට වඩම්මගෙන ගියා. දැන් අර දුගී මිනිහට කවුරුත් නැහැ. දැන් දුගී මිනිහා ගොඩාක් මහන්සි වෙලා බොහොම සතුටින් දානි හදලා මොකද කළේ? ස්වාමීන් වහන්සේ නමක් ඊළඟට ගියා. දැන් අර තරුණයා ගාවට. ඔන්න ඊට පස්සේ ඒ තරුණයට කිව්වා, පින්වත දැන් මට ස්වාමීන් වහන්සේ නමක් දෙනවා කියවනේ. දැන් කොයි ස්වාමීන් වහන්සේ කිව්වා? එතකොට කිව්වා, අනේ මට අමතකුණානේ කිව්වා. අමතකුණා කීවට පස්සේ මොකද වුනේ? දැන් අර දුගී මිනිස්සයාට හරීම වේදනයි. එයි දැන් තමන් ගොඩාක් මහන්සි වෙලා තමන් ගොඩාක් සතුටින් මේක කරේ, අඬන්න ගත්තා. අඬ අඬ කිව්වා, අනේ මාට එහෙම කරේ යයි කිව්වා. අනේ මා වැනසිලා යයි කිව්වා කියලා. ඊට පස්සේ ඔන්න දුවේ පුතේ දැන් මේ දුගී මිනිස්සයා අඬ අඬ බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එදා බැලුවා අද දාන්නට වඩින්නේ මේ දුගී කෙනාගේ ගෙදරට. ඉතින් බුදුරජාණන් වහන්සේ පාත්‍රයත් අරගෙන දැන් ඔන්න පාරේ පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට අර දුගී මිනිස්සයා දැන් ඉස්සරහට යනවා. දැන් රජවරු ඇමතිවරු ඔක්කොම බලාගෙන ඉන්නවා බුදුරජාණන්සේගේ පාත්‍රය ගන්න. දැන් දුගී මිනිස්සයා ඉස්සරහට යනවා. එතකොට බණින්න ගත්තා, ඔබ කොහෙද යන්නේ කියලා ඇහුවා. එතකොට අනේ මම බුදුරජාණන්සේට වඳින්න යනවා කිව්වා. ඊට පස්සේ වඳින්න යන නිසා දැන් මොකුත් කරන්න බෑනේ. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ අර දුගී කෙනාට පාත්‍රය දුන්නා. දැන් රජවරු සිටුවරු ඔක්කොම ඉල්ලනවා, ඔබට මෙච්චරක් දෙන්නම් දන්නේ, මෙච්චරක් දෙන්නම් ඕක දෙන්න අපිට පාත්‍රය කිව්වා. ඇයි දැන් කැඳ ටිකක්වත් දෙන්න විදිහ නැති මිනිස්සෙක් නෙමෙයා. ඔන්න ඊට පස්සේ දුවේ පුතේ බුදුරජාණන්සිට වැඩි අය ගෙදරට. ගෙදරට වෙලා දැන් අර සිටුවරු එහෙම ඔක්කොම පිටිපස්සේ දොරෙන් ඇතුළට ආවා. බලමු මේ දුගී මිනිස්සයා කොහොමද දානි පූජ කරන්න කියලා, මෙයාට දෙන්න දෙයක් නැේනේ, බලමුකු කියලා පිටිපස්සෙන් ආවා. පිටිපස්සෙන් ඇවිල්ලා දැන් අර ගෙදරට බුදුරජාණන් වහන්සේ වැඩලා ඔන්න දානි පූජා කරන්න දැන් පාත්‍රයට දානි බෙදෙනවා. අර දානි භාජනවල වැසුම් අරිනකොටම දිව්‍ය සුගන්ධයක් හමන්න ගත්තා. අර රජවරුන්ට සිටුවරුන්ට හරි පුදුමයි, හරි පුදුමයි. මුළු නගරෙමේ සුවඳ පැතිරලා ගියා. ඊට පස්සේ මේ දුගිය දානි පූජා කළා. එතකොට අර සිටුවරු යන්න ගියා, එහෙනම් මෙයා මේ දානි පූජා කරගත්ත දේ නැත්තම් පවුනි දැන් මෙයාට අපි හිටියොත් මේක කරගන්න බෑ කියලා ඒගොල්ලෝ ගියා. මේ දුගී කෙනා ඔන්න දානි පූජා කළා. දානි පූජා කළා බුදුරජාණන් වහන්සේ පස්සෙන් දැන් යනවා. පස්සෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අසපුවටම වඩිනකම් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගියා. එදා සක්දිවිඳුනේ ඇවිල්ලා හිටියේ උදව්වට. ඉතින් සක්දිවිඳු ඒ නිවසෙන් එළියට ඇවිල්ලා ආකාශය දිහා බැලුවා. බලනකොටම රත්තරන් වරුසාවක් වැස්සා. ඒ පින ලැබුණේ බුදුරජාණන්සේට පූජා කරපු දාණේ. ඊට පස්සේ නිවසේ පුරාම තිබුණු භාජන හැම දෙයක්ම රණින් පිරීලා ගියා. දැන් අපිට අද කාලේ නම් මේව හිතා ගන්නවත් බෑ. ඇයි අද කාලේ ඒ වගේ පින්වන්තයෝ නැති නිසා. බුදුරජාණන් වහන්සේ අද නැති නිසා. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ ආචාරය අදත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඊට පස්සේ දුවේ පුතේ මොකද වුනේ? ඔන්න අර දිලිඳු කෙනා, අර දිලිඳු කෙනා දැන් බුදුරජාණන්සේ පස්සෙන් ගියා. ඊට සක්දිවිඳු ආකාශය දිහා බලලා රන් වර්ෂාවක් වැස්සා. ඊට පස්සේ ඒ ගෙදර නිවැසියෝ දැන් මේක කිව්වා අර දිලිඳු කෙනා පහු ආවට පස්සේ. එතකොට මෙයා ගිහිල්ලා රජුරවන්ට කිව්වා, රජතුමනි මගේ නිවසේ මෙන්න මෙහෙම දෙයක් වුණා. එතකොට රජුරෝ හිතුවා, එහෙනම් මේක බුද්ධානුභාවයෙන් වෙච්ච එකක්, මෙයාගෙම පිනට මේ වෙච්ච එකක් කියලා ඒ ධනය අරගෙන ගියා.
ගිහිල්ල ගණන් කරලා බලනකොට නගරෙ කවුරුත් නැහැ එච්චර ධනයක් තියෙන කෙනෙක්. ඊට පස්සේ මේ දුගී කෙනාට සිටු තනතුරක් ලැබුණා. දැන් එයා දුගී කෙනෙක් නෙමෙයි, දැන් එයා සිටුවරේ. ඊට පස්සේ දුවේ පුතේ එහෙම ඉඳලා ඒ සිටුතුමා ගොඩාක් පිං කළා. ඇයි? බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ ඔක්කොම ලැබුණේ. ඊට පස්සේ තව ගොඩාක් පිං කරලා දෙවියන් අතර ඉපදුණා. දැන් ඔන්න දානේ ගැන හොඳට දැනගෙන දන් දෙන්න අර තරුණයා පොළඹවපු නිසා තමයි මෙයා දන් දුන්නේ. බුදුරජාණන්සේත් වැඩ හිටිය නිසා, බුදුරජාණන්සේ අනුකම්පාවෙන් ඒ නිවසට වැඩිය නිසා ඒ දානේ ගොඩාක් පිං රැස් වුණා. දෙවියන් අතර ඉපදිලා කාලයක් ගියාට පස්සේ දිව්‍ය ලෝකෙන් චුත වෙලා දැන් ගෞතම බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනය ඔන්න ලෝකේ ඇති වුණා. ඒ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දායක පවුලක එක අම්ම කෙනෙක්ගේ කුසේ මේ අර දිව්‍ය පුත්‍රයා එහෙන් චුත වෙලා පිළිසිඳ ගත්තා. දැන් මේ පුංචි පුතා ඔන්න මව කුසේ වැඩිලා ඉපදුනා. ඉපදුනාට පස්සේ ඒ ඉපදෙන්න ඉන්නකොට අම්මගේ කුසේ ඉන්නකොට අම්මට හරි ආශාවක් ඇති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා වඩම්මලා රෝහිත කියන මත්ස්‍ය වර්ගයෙන් දානය පූජා කරන්න ඕනේ. ඊට පස්සේ දානේ පූජා කළා. ඒ ආසන කෙරවලේම පුංචි ආසනයක වාඩි වෙලා කහ වස්ත්‍රයක් පොරවගෙන ඒ සංඝයාට පූජා කරපු දානෙම දානේ කොටසක් අනුභව කරන්න ඕනේ කියලා ආසාවක් ආවා. මේ පුතා මව කුසේ ඉන්න නිසා තමයි මෙහෙම ආසාවක් ඇති වුණේ. ඊට පස්සේ අම්මා ඒ විදිහට කරා. ඒ ගෙදර කට්ටිය ඒ විදිහට සංඝයා වඩම්මලා දානේ පූජා කරලා ඔන්න ඒ අම්මත් ආසන කෙරවලේ චූටි ආසනයක වාඩි වෙලා කහපාට වස්ත්‍රයක් පොරවගෙන අර රෝහිත මස්සේ දානේ පූජා කළා. ඒ ටිකක් අනුභව කළා. ඔහොම ඉඳලා මේ පුතා ඉපදුනා. ඉපදුනාට පස්සේ ආයේ මුකුත් අඩුයි කියලා දෙයක් නෑ. හැම දෙයක්ම තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඊට පස්සේ දුවේ පුතේ මේ පුංචි පුතා ටික ටික ලොකු වෙනකොට අවුරුදු හතක් වෙනකොට මේ පුතාට අම්මට කීවා, අම්මේ පැවිදි වෙන්න ඕනේ මටත් පැවිදි වෙන්න ඕනේ කීවා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මේ පුංචි පුතා පැවිදි වුණා. පැවිදි වෙලා දැන් ඔන්න ඒ ඥාතීන් ඔක්කොම එකතු වෙලා දවස් හතක් පුරාවට දානේ පූජා කළා. සංඝයාට උත්සව පවත්වලා තමයි පැවිදි කළේ. ඊට පස්සේ මේ පුංචි ස්වාමීන් වහන්සේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට පිටිපස්සෙන් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට දුවේ පුතේ දැන් ඒ දැක්කා මිනිස්සු ඇල මාර්ගයක් කපනවා. ඇලක් කපලා වතුර ගෙනියනවා තමන්ගේ කුඹුරු වලට. එතකොට එහුව සාරිපුත්තයන් වහන්සේගෙන්, ස්වාමිනී මේ මොකද්ද කීවා. මේ මිනිස්සු ඇලපාරක් කපලා මේ වතුර තමන්ට ඕන තැනට අරගෙන යනවා කීවා. එතකොට කිව්වා, ස්වාමිනී වතුරට හිතක් තියෙනවද කියලා. එවා නෑ කිව්වා. වතුරට හිතක් නෑ කීවා. නමුත් මිනිස්සු තමන්ට ඕන තැනට වතුර අරගෙන යනවා කීවා. එතකොට මේ පුංචි ස්වාමීන් වහන්සේ කල්පනා කළා, වතුරට හිතක් නෑ, හැබැයි මට හිතක් තියෙනවා. එහෙනම් මට පුළුවන් මේ හිත දමනය කරගන්න. දැන් බලන්න චූටි ස්වාමීන් වහන්සේ හිතනදී එහෙම හිතුවා. තව ටිකක් ඉස්සරහට යනකොට දැක්කා අර ඊතල හදන මිනිස්සු ගින්දරින් යකඩ කූරු රත් කර කර ඒ ඇද ඇර ඇර කෙලින් කරලා හොඳට ඊතල හදනවා. එතකොට එහුව, ස්වාමිනී මේ මොකද්ද කරන්නේ කියලා. ඒ තමයි හී වඩුව ඊතල හදනවා කිව්වා. එතකොට මේ හී තලවලට තියෙනවද කියලා හිතා. කිව්වා නෑ, ඊතලවලට හිතක් නෑ කිව්වා. පොඩි නම ඊතලවලට හිතන්නේ කිව්වා. නමුත් ගින්දරින් රත් කර කර තමා මේ ඇද අරින්නේ කිව්වා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා, ඊතලවලට හිතක් නැත්තම් මේ කවුරු වලට හිතන්නේ නැත්තම් නමුත් ඒව ඍජු කරනවා. හැබැයි මට හිතක් තියෙනවා. මට පුළුවන් මගේ හිත ඍජු කරගන්න කියලා හිතුවා. තව ටිකක් දුර යනකොට මිනිස්සු ලීවඩුව ලස්සනට කරත්තරෝද හදනවා. එතකොට කරත්තරෝද හදනවා දැකලා කිව්වා, මේ ස්වාමිනී මේ මොකද්ද කරන්නේ කියලා. එතකොට කිව්වා, මේ ලී වඩුව ලස්සනට ලී වලින් එක එක දේවල් හදනවා කිව්වා. දැන් ලී වලට හිතක් තියෙනවද කියලා ඇහුවා. කිව්වා, පොඩි නම ලී වලට හිතක් නැහැ කිව්වා. එතකොට කල්පනා, හා ලී වලට හිතන්නේ, හැබැයි මට හිතක් තියෙනවනේ. මට පුළුවන් මේ හිත දමනය කරගන්න කියලා. ඊට පස්සේ කිව්වා, ස්වාමිනී මං අද පිණ්ඩපාතේ වඩින්නේ නැහැ කිව්වා. දැන් මේ පුංචි ස්වාමීන් වහන්සේ කෙනෙක් අවුරුදු 7යි. එහෙනම් සංසාරේ කරපු පින බලන්න
උපකාර වෙච්ච විදිය. ඊට පස්සේ අහපව් වැඩිය කුටියට. කුටියට වැඩලා දැන් භාවනා කරනවා. බුදුරජාන්සේ මේ සිද්ධිය බලාගෙන ඉන්නවා. ඈත කුටියක ඉඳලා බුදුරජාන්සේ බුදුන් ඉදින් බලාගෙන ඉන්නවා මේ සිද්ධිය. එතකොට සාග්දේන්දුයි සූර්ය දිව්‍ය පුත්‍රයා චන්ද්‍ර දිව්‍ය පුත්‍රයා ඇතුළු මේ සියලු දෙනත් මේ පුංචි ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට ඇවිල්ලා. දැන් පරිසරයේ කිසිම සද්දයක් නැහැ. ඊට පස්සේ දැන් පුංචි ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. ඊට පස්සේ දුවේ පුතේ ඔන්න සාරිපුත්යන් වහන්සේ ගෙදරකට වැඩියා. ඒ ගෙදරදී හම්බුණ අර රෝහිත මස්ය උයපු ව්‍යංජනයක්. දැන් උන්වහන්සේ පාත්‍රයට බෙදාගෙන අහපව් වඩින්න සූදානම් වුණා. එතකොට කිව්වා ස්වාමීනි ඇයි වඩින්නේ? කිව්වා අර පොඩි නමටත් මේ දාන ගෙනියන්න ඕනේ කියලා. එතකොට කිව්වා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මේක වළඳන්ඩ අපි හදලා දෙන්නම් කිව්වා පොඩි නමට. දැන් අර සංසාරයේදී පූජා කළානේ මාළු, ඒවම ලැබෙනවා ඊට පස්සේ. ඔන්න ඊට පස්සේ දුවේ පුතේ සාරිපුත්ත මහරහතන් දානේ වළඳලා දැන් දානෙත් අරගෙන එනවා. ඒ එනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක දැන් සාරිපුත්තයන් වහන්සේ ඇවිල්ලා කතා කළොත් කුටියට, අර ස්වාමීන් වහන්සේ දැන් භාවනා කරමින් ඉන්නේ, හිත එකඟ කරන්න මහන්සි වෙමින් ඉන්නේ. එතකොට ඒ කටයුත්තට බාධාවක් වෙනවා. බුදුරජාණන්සේ එතෙන්ට වැඩියා අහසින් වැඩලා දැන් එක එක ප්‍රශ්න සාරිපුත්තයන් වහන්සේකින් අහනවා. එහෙම අහනකොට ධර්මකාරණා විමසනකොට අර පුංචි ස්වාමීන් වහන්සේට ඒක කුටිය ඇතුළට ඇහෙනවා. කුටිය ඇතුළට ඇහෙනකොට දුවේ පුතේ පොඩි ස්වාමීන් වහන්සේ දැන් හිත හොඳට සමාධිමත් කරගෙන හිටියේ. අර කියපු දහම් කාරණා අවබෝධ කරගත්තා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඒ කතාව තව ලස්සනට තව විස්තර වෙනවා. ඉතින් බලන්න දුවේ පුතේ එතකොට සංසාර එනකොට අපි පින් කරාම, සතුටු සිතින් පින් කරාම ඒ පින අපිට කොච්චර උපකාර වෙනවද, ඒ පින අපිට සැපේ පිණිස කොච්චර උපකාර වෙනවද කියලා. ඉතින් ඒ පුංචි රහතන් වහන්සේගේ ජීවිතේ පටන් ගත්තේ දිලිඳු මිනිසෙක් වෙලා කලින් සංසාරේ එක ජීවිතයක. නමුත් අර තරුණ කෙනෙක්ගේ අර වෙන කෙනෙක්ගේ මෙහෙයවීම නිසා දාන දෙන්න කල්පනා කළා. ඊට පස්සේ ගොඩාක් වෙහෙසිලා දාන උපකරණ රැස් කරලා භාග්‍යතුන් වහන්සේට දානේ පූජා කළා. ඊට පස්සේ ඒ පිණින් දෙවියන් අතර ගියා. දෙවියන් අතර ගිහිලා ආයෙමත් මනුස්ස ලෝකේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන්සේගේ බුද්ධ ශාසනේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා අපි පින් කරන්න ආශ කරන්න ඕනේ. හැම වෙලෙම ජීවිතේට පින් රැස් කරගන්න මහන්සි වෙන්න ඕනේ. සමහරට අපි දැන් දිලිඳු නැහැ. අපිට සමහරට යමක්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා දුවේ පුතේ අපිට යමක් තියෙන වෙලාවේ අපි දන් දෙන්න ඕනේ. අපි දානේ කියන ඒ උතුම් ගුණ ධර්මයත් දියුණු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා අද දවසේ ඔන්න ඔය කතාව හොඳට මතක තියාගෙන, ඒ පුංචි රහතන් වහන්සේගේ කතාව මතක තියාගෙන අපේ ජීවිතයටත් පින් රැස් කරගන්න ඕනේ කියන අදහස ඇති කරගෙන ලැබෙන හැම මොහොතකම දන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම පිරිස් පිරිවරාගෙන අනිත් අයත් සහභාගී කරගෙන දන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ කාරණාව අපි ඉස්සරෝම මේ දහම් වැඩසටහනේ පුංචි දූල පුතාලට මතක් කරනවා. අද උදෑසනින්ම පුංචි ඔබට වැදගත් කතාවක් තමයි පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කළේ. ඉතින් පුංචි ඔබට හැකියාව තිබෙනවා ඒ ආදර්ශ ඔබේ ජීවිතයට ළඟා කරගන්න, ඒ ආදර්ශ තුළින් මේ ලෝකය ලස්සන කරන්නට. ගෞතම දරුව ළමා වැඩසටහනෙන් අපි තවත් විශේෂාංග ගණනාවක්ම පුංචි ඔබ වෙනුවෙන් සූදානම් කරගෙන ඉන්නේ. ඒ නිසා අපි සූදානම් ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ගෞතම දරුව ළමා වැඩසටහනත් එක්ක. අපි කියවන විරාමයට යන්න කලින් පුංචි ඔබට වැදගත් විශේෂාංග ගණනාවක්ම අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා. අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ලස්සන පොසත් කතාවක් පුංචි ඔබට නරඹන්නට අවස්ථාව ලබා දෙන්න. මේ තිත්තිර ජාතකය. පුංචි අපට පොසත් කතා. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කළේ රජගහනුවරයි. අනාථ පිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වේදම් කොට සැවත් නුවර ජේතවනාරාමයේ තනවා භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැනුම් දුන්නා. ඒ වන විට භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරින් පිටත් වී විශාලා මහනුවරට වැඩම කොට සිටියා. ඉන්පසු උන්වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන සැවත් නුවර බලා පිටත් වුණා.
ඒ ගමනේදී සෑම භික්ෂුවක්ම මනා ඉන්ද්‍රිය සංවරයකින් යුක්තව වැඩම කළා. ආයුෂ්මතුනි බලාගෙන පුංචි සත්තු පෑගිලා මැරෙන්න පුළුවන්. ඔව්, මං ඒකන ප්‍රවේශම් වෙන්නම්. ගමන් වෙහෙස නිවා ගැනීමට නැවතුණු සෑම මොහොතකම භික්ෂුන් වහන්සේලා ඔවුනොවුන් කෙරෙහි බලවත් ගෞරවයකින් යුක්තව සිටියා. වෙහෙස නිවෙනතුරු මෙතනින් වාඩි වෙන්න. පින් සිදුවේ ආයුෂ්මතුන් වහන්ස, ගස්වල කොළ එකතු කරලා ඔබ වහන්සේගේ ආසනයත් සකස් කරගන්න. මේ භික්ෂුන් වහන්සේලා අතර කිසිම නිහතමානීකමක් නැති හිතුවක්කාර චබ්බග්ගිය නමින් හැඳින්වූ භික්ෂූන් 6 දෙනෙක් සිටියා. හා, මට නම් හරිම මහන්සි. මෙතන පොළවත් ගොඩක් අදයි. මෙතන ඉන්න එක හරිම අමාරුයිනේ. පොඩ්ඩක් ඉවසන්න. සවැත් නූරට ගියාට පස්සේ අපිට පහසුවෙන් ඉන්න පුළුවන්නේ. ඇයි? මොකද්ද එහි තියෙන විශේෂත්වය? ඔබට සුව පහසු කුටි සෙනසුනක් ලැබෙන විදිහට මම සැලසුමක් හදලා තියෙන්නේ. ඒක නම් හොඳයි. මට දැන් හොඳටම වෙහෙසයි. ටිකක් සනීපෙට සැතපෙන්න තියනවා නම් කොච්චර හොඳද? චබ්බග්ගිය භික්ෂූන්ගේ නායකයා ආත්මාර්ථකාමී ලෙස තමාගේ සහ තම පිරිසගේ වාසිය ගැන පමණක්ම සිතුවා. තම පිරිස කලින්ම යවා හොඳම කුටි සෙනසුන් අත්පත් කර ගැනීමට සැලැස්මක් යෙදුවා. මේ ඔය කට්ටිය ඉක්මන් කරන්න, නැත්නම් ඒ අය අපිට ලං වෙයි. මට නම් දැන් ගොඩක් මහන්සි. අපිට පොඩි විවේකයක් ගන්න බැරිද? බෑ බෑ බෑ, පරක්කුනොත් හොඳ කුටි අයිති කරගන්න බැරි වෙයි. චබ්බග්ගිය භික්ෂූන් සැවැත් නුවරට පැමිණීම පිණිස ගමන ඉක්මන් කළා. ඔවුන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සහ මහතෙරුන් වහන්සේලා වැඩම කිරීමට පෙර අනාථපිණ්ඩික සිටුතුමා විසින් තනවන ලද සුවපහසු කුටි සෙනසුන් අත්පත් කරගත්තා. යාන්තම් ඇති. අපි සුවපහසු කුටි ටික අල්ලගත්තා. වෙලාවට අපි කලින් ආවේ. නැත්තම් මේ වගේ හොඳ කුටි සෙනසුන් ලබා ගන්න බෑ. අඳුර වැටිගෙන එන විට භාග්‍යවතුන් වහන්සේ අනෙක් භික්ෂුන් වහන්සේලාත් සමග සැවැත් නුවරට වැඩම කළා. නවක භික්ෂුන් වහන්සේලා රුක්සෙවණේ විවේකයෙන් වැඩ සිටියා. සිටුතුමා විසින් තනවන ලද කුටි සෙනසුන් වෙන් කර තිබුණේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට සහ මහතෙරුන් වහන්සේලාට බව නවක භික්ෂුන් වහන්සේලා දැන සිටියා. නමුත් උන්වහන්සේලා සිතූ පරිදි ඒ දේ සිදු වුණේ නැහැ. මොකද චබ්බග්ගිය භික්ෂූන් කලින්ම කුටි සෙනසුන් අත්පත් කරගෙන සිටියා. සාරිපුත්තයන් වහන්සේට වෙන් කරපු කුටියේ කවුද අර ඉන්නේ? චබ්බග්ගිය භික්ෂූන්ගේ නම් කිසිම යටහත් පහත් බවක් නැහැ. ගැටලුවක් ඇති කර නොගන්න ප්‍රිය ආයුෂ්මතුනි, ආර්ය ශ්‍රාවකයන් වන අපට කොතනත් සුදුසුයි. මේ ගස්සෙවනේ අපිට අද රාත්‍රියේ ගත කරන්න පුළුවන්. චබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා තවම තමන්ගේ තරම දන්නේ නැහැනේ. මේ චබ්බග්ගිය භික්ෂූන් ගරුකලියුත්තන්ට ගරු කරන්නේ නැතිනම් මට ඒ ගැන භාග්‍යවතුන් වහන්සේට පැමිණිලි කරන්න වෙනවා. ඒක හරි. සාරිපුත්තයන් වහන්සේටත් ගසක් යට රාත්‍රිය ගත කරන්න සිද්ධ වුණානේ. ඒකනම් කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේට මේ කනගාටුදායක සිදුවීම පිළිබඳ පසුදින උදෑසනින්ම දැනගන්න ලැබුණා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ කුටියෙන් නික්මුණ පසු සාරිපුත්තයන් වහන්සේ සහ අනිකුත් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. මෙම සිදුවීම නිසා භාග්‍යවතුන් වහන්සේට මහත් සංවේගයක් හටගත්තා. මා ජීවත්ව සිටියදීම එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැතිව යටහත් පැවතුම් නැතිව වාසය කරනවා නම් මා නැති කලෙක මේ භික්ෂූන් කෙසේ හැසිරේවිද? භාග්‍යවතුන් වහන්සේ එදා උදෑසනින්ම සියලු භික්ෂු සංඝයා රැස්කොට චබ්බග්ගිය භික්ෂූන්ගේ ක්‍රියාව පිළිබඳ අප්‍රසාදය පළකොට වදාලා උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් මෙසේ විමසා වදාලා. පින්වත් මහණෙනි, කොයි භික්ෂූන්ද මුල්ම ආසන, මුල්ම පැන්, මුල්ම දානය ලබන්නට සුදුසු? භික්ෂූන් වහන්සේලා එකිනෙකට වෙනස් පිළිතුරු ප්‍රකාශ කළා. සාමේනි, ක්ෂත්‍රිය වංශික භික්ෂූන්ටයි සුදුසු. ස්වාමීනි, රහතන් වහන්සේලාට සහ මාර්ගඵලලාභී භික්ෂූන්ටයි සුදුසු. නැත මහණෙනි, මේ ශාසනයේ මුලින්ම පැවිදි වූයේ උපසම්පදා වූයේ යමෙක්ද එම වැඩිමහලු පිළිවෙල පමණයි
මූලාසනයට මුල්ම දානයට සුදුසු වන්නේ. අග්‍රශ්‍රාවක සාරිපුත්තයන් මා ළඟම සෙනසුනක් ලබන්නට සුදුසුවත් මේ රාත්‍රියේ සෙනසුනක් නොලබා රුක්සෙවනක ගත කළා. මහා කාරුණිකයන් වහන්සේ තමන් වහන්සේගේ අතීත ජීවිතයක් පිළිබඳ සිහිපත් කරමින් මෙසේ වදාළා. පින්වත් මහණෙනි, අතීතයේ තිරිසන්ගත සත්වයන් පවා වැඩිහිටියන්ට ගරුසරු දැක්වීමට පුරුදු වෙලා හිටියා. සමගිව සාකච්ඡාවෙන් ඔවුන් අතර වැඩිමහල් කෙනා තෝරාගෙන ඔහුට ගරුසරු දක්වමින් වාසය කරන්නට උත්සාහ ගත්තා. මේ සිදුවීම අරබයා භාග්‍යවතුන් වහන්සේ තිත්තිර ජාතකයේ දේශනා කොට වදාළා. ඈත අතීතයේ හිමාල වනේ පහා නුකරුක් සෙවනක තිත්වටුවේ කුයි වඳුරේ කුයි ඇතේ කුයි ඉතාම හිතමිත්‍ර වාසය කළා. ඒත් ඔවුන් තුල එකිනෙකා කෙරෙහි විශේෂ ගෞරවයක් තිබුණේ නැහැ. විහිළු තහලුවෙන් වාසය කළා. මම වගේ විශාල ඇතෙක් මොකටද කාටවත් ගරු කරන්නේ? කසනවා, මේ දවස්වල ගොඩාක් කසනවා. මේ ගහ ළඟට ගිහිල්ලා පිට කසව ගන්න ඕන. දැන් නම් හරිම සනීපයි. කිසිම කෙනෙක් ගැන නොසිතා ඇතා තමන්ගේ ශරීරය තදින් ගසේ ඇතිල්ලුවා. මට කසන්නේ කොයි වෙලේද? මම එතනම කසා ගන්නවා. මට වෙන ගහක් හොයන්න ගියොත් ඒක හරි කරදරයක්. මට කමක් නෑ, මම මේ ගහේම කසා ගන්නවා. ඔයාට ඉවස ගන්න බැරනම් ඔයා යන්න. වඳුරා සිතුවේ තමන් හරිම කඩිසර ගස් නගින්නට දක්ෂ කෙනෙක් නිසා ඇතාට ඌව අල්ලගන්න බැරි වෙයි කියලා. මේ වඳුරා හරිම දඟකාරයි. ඇතාව විහිළුවට ගන්න හිතාගෙන කූටු කෑලි සහ පළතුරු වලින් දමා ගැසුවා. එන්න මාතික තනියම සතනට මෙනේනම්. ඒ මදිද, ඔන්න තවත් එකක්. මොනවද මේ මගේ ඔළුවට වැඩෙන්නේ? ආයෙමත් මේ වඳුර. මේ මට විහිළු කරන ගල වත්තන්න තරහ ගියොත් එහෙම ඔයාගේ අවමාන තමයි. පුළුවන් නම් මාව අල්ල ගන්න අලිලාලේ. මේ කෝටු කෑලි වලින් ගහලා නම් එයාට දැනින්නවත් නැතුව ඇති. ඉනි දිවි කොටුවක්. මේක නේද, මේක නේද ඔයා කැමතිම දේ? දිවි කොටුවක්. දිවි කොටුවක්. ඉතින් බලමීර කිව් දුවන එකයි ඇත්තේ. තිත්වටුවත් පුංචි උනාට හරිම දඟකාරය. ඌ නිතරම පියබා ගිහින් වඳුරගේ හිසට වසුරු හෙලනවා. අපි සුගුරුල්ලා ආයෙමත් මගේ ඔළුවට කැත කළා නේද? මේකේ වාඩුව මං කොහොම හරි ගන්නම්කෝ. මට ඉකිල්ලෙන්න බැරි හන්ද බේරුණා කියලා හිතනවා. සමහර වෙලාවට තිත්වටුව ඇතාගේ හිසටත් වසුරු හෙලනවා. පියබාගෙන ගිහින් පිටුපසට හොටෙන් පහර දෙනවා. ඒ වෙලාවට ඇතාට කිසිම දෙයක් කරගන්න බෑ. ඌ තමන්ගේ හොඬවලින් කෝටුවක් අරගෙන තිත්වටුව පසුපසින් පන්නනවා. මේ මට කරදර කරන එක නවත්වන්න. කුරුල්ලා මෙච්චර සද්ද කරන්නේ? මං ලස්සන හීනියක් දැක දැක හිටියේ. පුදුම කරදරයක්නේ. කවදද මේ කැලේ නිෂ්කලංක තැනක් වෙන්නේ? අයියෝ, මේ කැලේ කිසිම සතුටක් නැති හැටි. මට නම් දැන් පිස්සු වගේ.
කාලයක් ගත වූ පසු මේ තිදෙනාට තම ජීවිත තුළ නීරස බවක් දැනුණා. ඔවුන්ට සතුටින් හා සමගියෙන් ජීවත් වෙන්නට අවශ්‍ය වුණා. අපි මේ රණ්ඩු වෙන එක නතර කළොත් හොඳයි. මට නම් දැන් එපා වෙලා. සමගියෙන් ජීවත් වෙන එක තමයි හොඳ. ඔන්න එහෙනම් අහගන්න. අද ඉඳලා මම තමයි ඔයාලගේ නායකයා. මම තමයි මෙතන ඉන්න ලොකුම කෙනා. ඔයාලා මම කියන දේ අහන්න ඕන. එතකොට තමයි මේ කැලේ සාමකාමී තැනක් වෙන්නේ. ඒක නම් ටිකක් වැඩි නේද සහෝදරයා? මම ඔයාට වැඩිමල්. ඒ නිසා මට අයියා කියලා කතා කරන්න ඕනි. තේරුණාද සහෝදරයා? ඔයාලා මං කියන දේ අහන්න ඕනි. නේ 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 නේ. මම තමයි වැඩිමල්. බලන්න මෙන්න මේ නුග ගහ දිහා. උන්චි කාලේ මම ගස් අතරින් යනකොට ඔය නුග පැලේ මගේ බඩේ ගෑවෙනවා මට මතකයි. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලටත් කලින් ඉඳලම මම මේ නුග ගහගෙන දන්නවා. ඒක වෙන්න බෑ. උන්චි කාලේ ඉඳලයි මම මේ ගහ දැකලා තියෙන්නේ. මම පැටියා කාලේ බිම වාඩි වෙලා බෙල්ල උස්සන්න නැතුව මෙන්න මේ නුග ගහේ මුදුනේ දැල්ලා කඩාගෙන ගියා. ඒ දවස්වල මේ ගහ රිය නතරම තුසනේ. ඒ නිසා මමයි කලින්ම ඉපදුනේ. වඳුර තමයි නුග ගස කලින්ම දැකලා තිබුණේ. ඒ නිසා ඌ ඇතාටත් කලින්ම ඉපදිලා තිබුණේ. හැබැයි තිත්තොටුවේගේ වයස තාම කවුරුත් දන්නේ නැහැ. යාලුවේ, එහෙනම් ඔයා තමයි අපි අතර ඉන්න වැඩි මහලුම කෙනා. අද ඉඳලා අපි ඔයා කියන දේ අහනවා. ඔව් ඔව් ඔව්. ඒක නම් හොඳයි. වැඩි මහලු පිළිවෙල දැනගත් පසු එකිනෙකා සමග තවදුරටත් විහිළු කරගත්තේ නැහැ. සමගිව බෙදා හදාගෙන එකිනෙකාට උදව් කරගනිමින් වාසය කළා. යාලුවනේ, ඔයාලට මහන්සි නිසා මගේ පිට උඩින් මෙන්න. මං ඔයාලව රසම රස පළතුරු තියෙන තැනකට ගෙනියන්න. හොඳ අදහස. දැන් නම් මගේ හතපය හොඳට ඕමරි දෙනවා. ඔය ඉස්සරහෙන් වමට හැරෙමු. දවසක් මං දැක්ක ඒ පැත්තේ හොඳට ඉදුණු කෙසෙල් ගෙඩි තියෙනවා. මේ මිතුරන් තුන්දෙනා සතුටින් සමගියෙන් බොහෝ කාලයක් වාසය කළා. මරණින් පසු තුන්දෙනාම දෙවියන් අතර ඉපදුණා. තිත්තිර ජාතකයේ දේශනා කිරීමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මෙසේ අවවාද කොට වදාළා. පින්වත් මහණෙනි, සතුන් පවා එකිනෙකාට ගරුසරු කොට තිබෙනවා. එනිසා මෙවැනි අගනා ධර්ම විනය ඇති උතුම් බුදුසසුනක පැවිදි වී සිටින ඔබත් එකිනෙකාට ගෞරව කළ යුතු නොවේද? ඒ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ විසින් කිසිම නවක භික්ෂුවක් වැඩිමහලු භික්ෂූන්ව සෙනසුනෙන් බැහැර නොකළ යුතු බව දේශනා කොට යම් භික්ෂුවක් එසේ කළහොත් එය වරදක් බවට ශික්ෂාපදයකුත් පනවා වදාළා. වටිනා ආදර්ශ රැසක් ලබා දෙන ජාතක කතාවක් තමයි අපි මේ විදියට නැරඹුවේ. ඉතින් මේ ජාතක කතාවෙන් ලබා දෙන ආදර්ශ පුංචි ඔබ ඔබේ ජීවිතයට ළඟා කරගන්නට ඕනේ. ඒ ජාතක කතාවෙන් මොනවද අපිට ගන්න තියෙන ආදර්ශ කියන කාරණය අපි පින්වත් ස්වාමින් වහන්සේගෙන්ම විමසා බලමු. පින්වත් දුවේ පුතේ, ඒ ඔබ නැරඹුවේ තිත්තිර ජාතකය. ඉතින් ඒක හරි ලස්සන ජාතක කතාවක්. මේ ජාතක කතා අපි ඉගෙන ගන්නකොට අපිට එක පැත්තකින් තේරෙනවා මේ භයානක සංසාර ගමනේ අපි යනකොට එක එක විදිහට. සමහරට අපේ මහබෝසතාණන් වහන්සේ පෙරම් පුරපු කාලේ මේ විදිහට එක එක ජීවිතවල ඉපදිලා, නමුත් තමන් වහන්සේ ගුණධර්ම දියුණු කළා, ගුණධර්ම පරිපූර්ණ කළා. ඉතින් ඒ වගේ බෝසතාණන් වහන්සේ සංසාරේ එනකොට ගුණධර්ම පුරිපුන් කරපු, ගුණධර්ම පුරුදු කරපු ජීවිත තමයි ජාතක කතා කියලා අපි ඉගෙන ගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ එක එක අවස්ථාවල ඔය අපිට දේශනා කරලා තියෙන ඉතාම සුළු ප්‍රමාණයක්. නමුත් මේ සංසාරේ ධර්මය අවබෝධ කරගෙන අන් අයව සසරේ නිදහස් කරනවා කියන අදහසින් බුදු කෙනෙක් බවට පත් වෙන්න
ඒ ආපු සංසාරි ගොඩා ජීවිතවල ජීවිතය කැප කරලා තියෙනවා. තමන්ගේ ජීවිතය අන්නය වෙනුවෙන් අත්හැරලා තියෙනවා. සත්‍ය වෙනුවෙන් ජීවිතය අත්හැරලා තියෙනවා. ඒ විදිහට ආපු ගමනේ ඒ විස්තර තමයි ජාතක කතාවල තියෙන්නේ. ඉතින් ඒ නිසා දුවේ පුතේ විශේෂයෙන්ම තිත්තිර ජාතකයේදී අපි මතක තියාගන්න ඕනේ, ඒකෙදි අපිට කියලා දෙන්නේ වැඩිහිටි කෙනාට හැම වෙලෙම තමන් තවත් කෙනෙක් යටතේ ඉන්න පුරුදු වීම ගැන, වැඩිහිටියට ගෞරව දැක්වීම ගැන. එතකොට අපිටත් අපි ජීවත් වෙන සමාජේ අපිට වැඩිහිටි අය ඉන්නවා. වැඩිහිටි අය කියලා කියන්නේ අපිට දවසකින් හරි කෙනෙක් වැඩි මල්නා. අපිට දවසකින් හරි කෙනෙක් වැඩි මල්නා ඒ හැම දිනම අපි වැඩිහිටි අය. ඒ වගේම තමයි පොඩි කෙනෙක් කියන දෙයක් වුණත් අපිට සමහර වෙලාවට දුවේ පුතේ ඒකිනුත් ගන්න කාරණා තියෙනවා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේට සමහර එක සිද්ධියක් තියෙන පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුර බිම ගෑවෙනවා කියලා පෙන්වලා දෙනවා. ඉතින් ඒක බොහොම ගෞරවයෙන් පිළිගත්තා. ඉතින් ඒ වගේ ඒ පොඩි කෙනෙක් වුණත් අපිට කියලා දෙන දේත් අපි පිළිගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපිට වැඩිහිටියන් ආශ්‍රය කරන නිසා අපි වැඩිහිටියන්ගේ බසට අවනතු වුණොත් එහෙම අපේ ජීවිතයට පැමිණෙන්න තියෙන කරදර ගොඩාකින් අපිට නිදහස් වෙන්න ලැබෙනවා. ඒ කියන්නේ අපේ ගුරුවරු, අපේ දෙමව්පියෝ, මේ හැම කෙනෙක් ගැනම අපේ හිතේ ගෞරවයක් තිබ්බොත්නේ අපි ඒ අය කියන දේ අහන්නේ. ඒ අය කියන දේ අපි අහන්නේ අපේ හිතේ ඒ අය කෙරෙහි ගෞරවයක් තිබුණොත්. ගෞරවය නැති වුණොත් අපි කවුරුත් කියන දෙයක් අහන්නේ. තමන් හැම දෙයක්ම දන්න කෙනෙක් වගේ කටයුතු කරනවා. අවසානයේ දුකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් වටිනවා වැඩිහිටියන්ට සැලකීම. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක සංඝය අතරේ වැඩිහිටියන්ට සැලකීම කියන ගුණේ බොහොම ලස්සනට පුරුදු කරගෙන තියෙනවා. තමන්ට දවසකට හරි කලින්, තමන්ට මොහොතකට හරි කලින් පැවිදි වුණා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේට බොහොම ගෞරවයෙන් වඳිනවා, පුදිනවා, සත්කාර කරනවා. ඊළඟට තමන්ගේ ආචාර්යින් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ ගැන තමන්ගේ තාත්තා වගේ සලකනවා. ඉතින් ඒ නිසා දූල පුතාල මේ ජාතක කතාව නැරඹුවන්. ඉතින් ඒ නිසා මේ ජාතක කතාව ඇසුරින් හොඳට හිතට මතක තියාගන්න ඕනේ, හිතට ගන්න ඕනේ අපි වැඩිහිටියන්ට ගෞරව කරන, වැඩිහිටියන්ට සලකන අය බවට පත් වෙනවා. එහෙම ඒ අය බවට පත් වෙලා වැඩිහිටියන් කියන දේ අපි පිළිපදින අය බවට පත් වෙනවා කියලා. එතකොට දූල පුතාලට ඒ තමන්ගේ ජීවිතයට පැමිණෙන කරදර ගොඩාක් වළක්වාගෙන ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් වෙනවා. වැඩිහිටියන්ට සලකන, කෙලගුණ සලකන, යහපත් ගුණ ධර්ම වලින් පෝෂණය වෙච්ච දරුවෙක් බවට පුංචි ඔබත් පත් වෙන්නට ඕනේ. මේ කාරණය තමයි ඒ ජාතක කතාවෙන් අපිට ගන්න තියෙන්නේ. ඉතින් පුංචි ඔබත් ඒ විදිහට ඔබේ ජීවිතයට ඒ ආදර්ශ ළඟා කරගන්නට ඕනේ. ඔබ දන්නවනේ හැමදාම ගෞතම දරුවෝ වැඩසටහනෙන් අපි ඔබට දැනුම් පොතට යමක් එකතු කරනවා. අපි මීට පෙර වැඩසටහන් වලදීත් ඔබේ දැනුම් පොතට වටිනා කියන දේවල් බොහෝමයක් එකතු කරා. අද දවසේ අපි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි තවත් වටිනා ස්ථානයක් පිළිබඳව ඔබට කියා දෙන්න. මේ සීගිරිය රාජධානිය. කතා කරනකොට අපට අංශ කිහිපයක් ඔස්සේ ඒ ගැන කතා කරන්නට පුළුවන්. ඇත්තටම සීගිරි පුවත ඉතා අපූරු කතාවක්. මහාවංශය ඇතුළු අපේ ඉතිහාස මූලාශ්‍ර රාශියකම වැදගත් තැනක් සීගිරි රාජ්‍ය සමයට ලබා දීලා තියෙනවා. සීගිරිය කියන්නේ විශාල පර්වතයක්. මේ පර්වතයේ මුදුනේ තමයි කාශ්‍යප රජතුමා තමන්ගේ රාජධානිය ගොඩනැගුවේ. රාජධානියක් ගොඩනගන්න පොළව මත ඕනෑ තරම් ඉඩකඩ තියෙද්දි මේ වගේ පර්වතයක් තෝරගත්තේ ඇයි? මෙය ඉතිහාසඥයින්ට අදටත් පැහැදිලි කළ නොහැකි ප්‍රශ්නයක්.
සීගිරිය රාජධානියක් කියලා සමහරු කියනවා. ඒ වගේම තවත් පිරිසක් සීගිරිය බලකොටුවක් කියලා හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි, බොහෝ කලාකරුවන් මේ හඳුන්වන්නේ ආලකමන්දාව කියලයි. සීගිරියේ පිහිටීම. සීගිරිය අයත් වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයටයි. එහි ඉනාමලුව කෝරළේ වගපනහ පල්ලේසිය කියන ප්‍රදේශයේ තමයි සීගිරිය පිහිටලා තියෙන්නේ. සීගිරිය වටේට තියෙන්නේ මනරම් කඳුවලල්ලක්. නැගෙනහිරින් නුවරගල සහ ගල්ලින්ද කඳුවැටි වලින්ද, දකුණින් කණ්ඩලම කඳුවැටියෙන්ද, බස්නාහිරින් ලෙනදුර අරංගල කඳුවැටියෙන්ද, උතුරු දිශාවෙන් විටිගල කඳුවැටියෙන්ද වට වූ භූමි භාගයක් තමයි සීගිරියට අයත් වෙන්නේ. මේ අහස උසට පැන නැගුණු මනෝරම්‍ය වූ පර්වත රාජයා ඈත සිට බලන කෙනෙකුට පෙනෙන්නේ හරි අපූරු විදිහකට. ඒ වැතිර හිස ඔසවාගෙන සිටින සිංහේකුගේ විලාශයක් විදහා දැක්වෙන ආකාරයෙන්. මෙම පර්වත රාජයා නිකම්ම නිකම් වූ ගිරිශිකරයක් නොව ජාතික උරුමයක්. ඒ විතරක් නෙවෙයි, සීගිරි පර්වත රාජයා සහ ඒ වටා වූ නටබුන් වර්තමාන ලෝකයේ යුනෙස්කෝ ආයතනය ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. සීගිරිය කියන්නේ සුවිශේෂ නිර්මාණයක්. ඇත්ත වශයෙන්ම මෙහි ඇත්තේ ගොඩනැගිලි සංකීර්ණයක් බවයි විද්වතුන් සඳහන් කරන්නේ. සීගිරි සංකීර්ණයේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ තමයි ගඩලින් තෙනු සිංහයාගේ රූපය, පර්වතයේ මුදුනේ ඇති රජමාලිගාව, ලලනාවන්ගේ රුව සහිත බිතුසිතුවම්, සීගිරි කැටපත් පවුර ආදිය. සීගිරිය ගැන කතා කරනකොට මේ කාරණා අමතක කරන්න බෑ. මොකද මේවා නිර්මාණය කරලා තියෙන ශිල්ප ක්‍රම දිහා බැලුවාම ඇත්තටම පුදුම හිතෙනවා. දේශීය මෙන්ම විදේශීය විද්වතුන් පවා මේ නිර්මාණ සිදු කර ඇති ආකාරය ගැන විශ්මයටපත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඇතුල් නුවර හා මලුපෙත්, ජල උද්‍යානය, දියාගල් හා පවුර යන අංග මීට අමතරව සීගිරි සංකීර්ණයට අයත් දේවල් හැටියට දක්වන්න පුළුවන්. සීගිරියේ වැදගත්ම කොටස එහි ඉදිකර තිබුණු රාජමාලිගාවයි. අද දක්නට ලැබෙන්නේ ඒ සුවිසල් ගොඩනැගිල්ලේ නටබුන් පමණක් වුවත් ඒ ශ්‍රී විභූතිය ගැන චිත්‍රයක් මවා ගන්නට එය ප්‍රමාණවත්. ලලනාවන්ගේ රුව සහිත බිතුසිතුවම්. සීගිරියේ චිත්තාකර්ෂණීය කොටස වන්නේ බිතුසිතුවම් සහිත කොටසයි. මේ චිත්‍ර සීගිරි ගලේ නොයෙක් ගුහාවල තමයි දක්නට ලැබෙන්නේ. ඇත්ත වශයෙන්ම සීගිරිය ලෝපතල වී ඇත්තේ එහි ඇති මේ බිතුසිතුවම් නිසයි. ප්‍රධාන චිත්‍ර දක්නට ලැබෙන්නේ මහා පර්වතයේ බටහිර දෙසින් පිහිටි ඇතුළට නිරාගිය නැම්මක ඉහළ කොටසේ. සීගිරි ගලේ මේ නැම්ම හඳුන්වන්නේ කෝෂේ යන නමින්. අතීතයේදී පර්වතයේ බටහිර පැත්ත පුරාම මේ චිත්‍ර විහිදී තිබූ බවට විද්වතුන් මතපල කරනවා. ඔවුන් සඳහන් කරන ආකාරයට අද අපට දක්නට ලැබෙන්නේ ඒසා විශාල චිත්‍ර සමූහයකින් ශේෂ වූ සුළු ප්‍රමාණයක් පමණයි. මේ සිතුවම් වලින් ප්‍රධාන වශයෙන් නිරූපණය කෙරෙන්නේ කාන්තාවන්. මොවුන් රජතුමාගේ බිසෝවරුන් හෝ අන්තඃපුර ළඳුන් විය හැකි බව ඇතැම් විචාරකයින් පවසනවා. එහෙත් තවත් පිරිසකගේ මතය වන්නේ මේ චිත්‍රවල දැක්වෙන්නේ දිව්‍යාංගනාවන් බවයි. කැටපත් පවුර.
සීගිරිය කීර්තිය ලොවට විදහාපාන අනෙක් සාධකය වන්නේ කැටපත් පවුරයි. කැටපත් පවුරේ දක්නට ලැබෙන්නේ කුරුටුගී. මේවා උසස් මට්ටමේ කාව්‍ය නූනද මේවා නිර්මාණශීලීත්වයෙන් හා රසයෙන් කිසිදු අඩුවක් නැහැ. සීගිරිය නැරඹීමට පැමිණි නොයෙක් දෙනා තම අදහස් පළ කළේ මෙම කැටපත් පවුරෙහි වීම සුවිශේෂී වෙනවා. පුරාණ බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියා ඇති මේ කුරුටුගී වලින් 700කට වැඩි ප්‍රමාණයක් කියවා තේරුම් ගැනීමට මහාචාර්ය සෙන්රත් පරණවිතාන මහතාට හැකි වුණා. සීගිරිය පිළිබඳව නොයෙකුත් ජනප්‍රවාද සහ මතිමතාන්තර තියෙනවා. ඒවා බොහොමයක් ඉතාම විස්මයජනකයි. ඉන් එකක් තමයි දැන් කියන්න යන්නේ. සීගිරිය මුදුනට අද අපට නගින්නට පුළුවන්කම ඇත්තේ ගල වටා ගමන් කිරීමෙනුයි. එහෙත් එදා කාශ්‍යප රජ දවස ඒට වඩා පහසුවෙන් ගල මුදුනට ගමන් කිරීමට ගමන් මගක් තිබුණාට සැකයක් නැහැ. විශේෂයෙන්ම ආරක්ෂක විධිවිධාන ඇතුව හිටපු රජ කෙනෙක් නිසා අපි වගේ දහඩිය මුගුරු හෙළමින් පැය ගානක් තිස්සේ තමන්ගේ මාලිගාවට ගමන් කරනවා කියලා හිතන්න බැහැනි. ඒ නිසා සිංහපාදයෙන් ඇතුළු වූ පසු ගල මතුපිටට පැමිණීමට රහසිගත ගමන් මගක් තිබුණු බවට විශ්වාස කෙරෙනවා. මේ පිළිබඳවත් නොයෙකුත් කතාන්දර සහ ජනප්‍රවාද පවතිනවා. කුමක් හෝ හේතුවකට අද ඒ මම්පෙත වැසී ගිහින් ගල් පර්වතයේ විනිවිද දැකිය හැකි තාක්ෂණයක් හෝ උපකරණයක් හෝ සොයා ගන්නාතුරු අබිරහස ඉතිහාසයේ සැඟවී තිබෙනවා ඇති. මුළු මහත් ලෝකයේම අවධානයට ලක් වෙලා ලෝක උරුම වශයෙන් නම් කර ඇති මෙවැනි ස්ථාන රැක ගැනීම ඔබ අප සැමගේම යුතුකමක්. පුංචි ඔබ යාකාරයෙන් නැරඹුවේ සීගිරිය රාජධානිය පිළිබඳව. අපේ රටේ තියෙන වැදගත්ම ස්ථානයක් තමයි සීගිරිය රාජධානිය කියලා කියන්නේ. ඉතින් මේ දේවල් අපි අනාගත පරපුරටත් ආරක්ෂා කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ දේවල් පිළිබඳව හරිම අභිමානයෙන් යුක්තව කතා කරන්න. ඉතින් ඒ විදිහට අද දවසේදී අපි සීගිරිය පිළිබඳව එකතු කළ කරුණු කාරණා ඔන පුංචි ඔබට පුළුවන් ඔබේ දැනුම් පොතට එකතු කරගන්න. ඒ කාරණේ මතක් කරමින් අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් එකතු වෙන්නේ ගෞතම දරුවෝ වැඩසටහනත් එක්ක. අද දවසේදීත් අපි ඔබේ සිත තැම්පත් කරගන්නට භාවනාව හුරු පුරුදු කරගන්න ආකාරය පිළිබඳවයි කියා දෙන්නට සූදානම් වන්නේ. මේ කරුණා භාවනාව. අපි සියලුම ලෝක සත්වයන් කෙරෙහි කරුණාසිත පුරුදු කරමු. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. මම කායික පීඩා නැතික් වෙම්වා, මානසික පීඩා නැතික් වෙම්වා,
කායික සුවයෙන් සුවපත් වෙම්වා. මානසික සුවයෙන් සුවපත් වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා. ශාන්ත සුවයට පත් වෙම්වා. මාමින්ම මේ ගමේ සිටින්නාවු සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා. කායික සුවයෙන් සුවපත් වෙත්වා, මානසික සුවයෙන් සුවපත් වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමින්ම මේ නගරයේ සිටින්නාවු සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා. කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමින්ම මේ නගරයේ සිටින්නාවු සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා. කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමින්ම මේ පළාතේ සිටින්නාවු සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා, මානසික පීඩා නැත්තෝ වෙත්වා. කායික සුවයෙන් සුවපත් වෙත්වා. මානසික සුවයෙන් සුවපත් වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මාමින්ම මේ රටේ සිටින්නාවු සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා,
මානසික පීඩා නැත්තෝවෙත්වා කායික සුවයින් සුවපත් වෙත්වා මානසික සුවයින් සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ලෝකයේ සිටින්නාවු සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා මානසික පීඩා නැත්තෝ වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම සියලුම ලෝකවල සිටින්නාවු සියලුම සත්වයෝ කායික පීඩා නැත්තෝ වෙත්වා මානසික පීඩා නැත්තෝ වෙත්වා කායික සුවයින් සුවපත් වෙත්වා මානසික සුවයින් සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ගෞතම දරුව ළමා වැටසටහන තුළින් ඔන්න අද දවස්සේදීත් අපේ පුංචි ඔබට වටිනා කියන විශේෂාංග ගණනාවක්ම අරගෙනාව. ඒ විශේෂාංග තුළින් ඔබේ ජීවිතයට යම් කිසි දෙයක් ලබා ගන්නට හැකියාවක් ලැබුණා නම් අපේ ප්‍රාර්ථනයත් ඒක. ඉතින් අද දවසේදී මේ වැටසටහන පිළිබඳව සමාලෝචනයක් සිදු කරමින් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාව සිදු කරන්නට මේ නමස්කාර පූර්වක ආරාධනය පින්වත් ස්වාමින් වහන්සේට. නමෝ බුද්ධාය. පින්වත් දුවේ පුතේ, අද දවසෙත් අපේ මේ සදහම් වැඩසටහනේ අපේ ජීවිතයට පින් රැස් කරගන්නේ කොහොමද, දානීය ජීවිතයට පුරුදු කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. ඒ වගේම භාවනාව දියුණු කරගන්න හැටි ඉගෙන ගත්තා. ඊළඟට අපේ රටේ තියෙන ලස්සන ස්ථානයක් ගැන ඉගෙන ගත්තා. ඒ වගේම අපිට ගොඩාක් ආදර්ශයක් ලබා දෙන, ඒ වගේම අපේ ජීවිතයට විශාල ආදර්ශයක් ලබා දෙන අපේ මහබෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන පැමිණි මහබෝසතාණන් වහන්සේ ජීවිතයේ ගුණධර්ම පුරුදු කරපු හැටි ගැන කියවෙන ලස්සන ජාතක කතාවකුත් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා මේ වගේ බොහෝ දේවල් ඉගෙනගෙන අදත් අපිට ලැබුණු කාලය අවසන් වෙලා යද්දී අපි ඒ රැස් කරගත්ත සියලුම පින්
සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙන වෙලාව. ඉතින් අපි ඉස්සරෝම රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට, සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ටත් ධර්ම අවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අප නමින් අනන්ත සසර පුරාවට මිය පරලොව ගිය සියලු ඥාතීන්ට ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත මේ පුණ්‍යානුභාවයෙන් සුවපත්ත්වා, සැපවත්ත්වා, සංසාර දුකින් නිදහස් වෙන්න මේ පිනත් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටත් ලෝකයේ පුරාවට නොයෙක් ප්‍රදේශවල ඉඳලා මේ සදහම් වැඩසටහන නරඹන සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උංචි දූල පුතාල හැම දෙනාටමත්, අපේ ආදරණීය ගුරුවර දෙමව්පියන්ටත්, අනගාരിക උපාසක පින්වතුන්ටත්, අනගාരികා මෑණිවරුන්ටත්, ඒ වගේ මහා සංඝරූණටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාටම මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනි සැලසේවා. ජීවිතයට තව තවත් පින් රැස් කරගෙන මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේදීත් ඔන්න පුංචි ඔබට වටිනා කරුණුකාරණා ගණනාවක්ම අප කියා දුන්නා. ඒ කරුණුකාරණා ඔබට කියා දෙන්නට පින්වත් ස්වාමීන් වහන්සේ බොහොම කැමැත්තෙන් යුක්තවයි ඔබට ඒ කරුණුකාරණා කියා දුන්නේ. ඉතින් අද දවසේදී ඔබ ඒ ළඟා කරගත් ආදර්ශ අවවාද ඔබේ ජීවිතයටත් එකතු කරගන්නට ඕනේ. ඉතින් අද දවසේදී අපි නොදත් කරුණුකාරණා රැසක් කියා දුන් පින්වත් ස්වාමීන් වහන්සේටත් අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. සාදු සාදු සාදු. අද දවසේදී අපි ගෞතම දරුවෝ ළමා වැඩසටහනෙන් ඔබට කියා දුන් ඒ ආදර්ශනුව ඔබේ ජීවිතය ඔබ ආලෝකමත් කරගනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයත් සමගිනුයි අද දවසේදී අපි සමුගෙන යන්නේ. යලිත් ලබන සතිය හමුවීමේ බලාපොරොත්තු ඇතිව ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.